අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මාට මාව ඇහෙනවද ඇහෙනවද අයිබෝ යේ හරි ඇහෙනව නේද වලට හොඳට ඇහෙනව නේ නිවාඩු දුන්නා නේද ඉස්කෝලේ නිවාඩු එහෙම දුන්නා නේද දැන් වලට ඔව් ටීචර් නිවාඩු අරගෙන නේද මේ කට්ටිය ඉන්නේද ක්ලාස් එකම අමතක වෙලා වගේ කට්ටියට නිවාඩුත් අරගත්තා නේද හරි අද කනම් පාඩමක් තමයි අපි කරන්නේ නේද එකතු කිරීම අද ඔන්න ඉවර කරනවා නේද එකතු කිරීමේ අන්තිම කොටස අපි ඉන්නේ හරිද පුතේ හරි දැන් මට කියන්න පරිසරය වලට ටීචර් රෙකෝඩින් එක දැම්මා ඉතින් කරන්න බැරි වුණා ටීචර් පොඩි කරදරයක් වුණා කරන්න බැරි වුණා ක්ලාස් එක ඒකට රෙකෝඩින් එක දැම්මා පුතේ ඔයාලා ගෲප් එකට දායි එතකොට බලන්න පරිසරය තමයි අපි පටන් ගත්තේ හරි එකතු කිරීමේ ගණන් ටික හදුවද ගණන් අපි ඔක්කොම බැලුවද ගණන් ටික අද ඉතින් නම් අපි එකතු කිරීමේ ගණන් ටික කරලා ඉවරයි ඔඩීට හදුවා අන හරි අමාරු තැනක් තියෙනවද දැන් කාට හරි අමාරු තැනක් තියෙනවද මට මේක තාම එකතු කරගන්න තේරෙන්නේ නැහැ එහෙම කවුරු හරි ඉන්නවා නම් කියන්න පුතේ ඉතින් අපව සරලව කියලා දෙන්න ඉන්නවද එහෙම කවුරු හරි තේරෙන්නේ නැති කෙනෙක් හරි අපි බලමු නේද මට කියන්නේ ගණක පෙතක් කියන එක දන්නවද ගණක පෙතක් කියන්නේ මොකටද දන්නවද ගණක පෙතක් කියන්නේ මොකටද කියලා නැද්ද අර මේ රූල් ගහලා රූල් දෙකක් ගහලා 10 ඒවා 1 ඒවා කියලා ගොඩක් වෙන් කර එක මතකද අර මේ වගේ ඔව් මොනවද අර 10 කැට එකට තියෙන එකට මොකද්ද අපි කිව්වේ කැට 10ක් තියෙනවා එකක මොකක්ද ඒකට කිව්වනම් ගණක දඬුවම් දණ්ඩක් හරි ගණ කරාමෝ තමයි නේ දණ්ඩක් කියලා කියනවා නේද දඬුයි කැටයි හරි කැට කියන්නේ මොන ස්ථානයේ යගෙන්ද පුතේ කැට කියන්නේ චූටි චූටි කැට තනි තනියම තියෙන්නේ මොන ස්ථානයේ ආ ඒකේව නේද ඒක ස්ථානයේ සංකේතය එතකොට දණ්ඩක් කියන්නේ එක දණ්ඩක් කියන්නේ බාහ්‍ය ස්ථානය බාහ්‍ය ස්ථානේ දඬු තුනක් කියන්නේ කීයද පුතේ දඬු තුනක් කියන්නේ අගේ අහන්න ටීචර් 30යි හා 30යි ලොකෝ අනිත් අයත් කියන්න බලන්න 30යිද 30යි නේද එක දණ්ඩක 10ක් තියෙනවා 30ක් අන්න 30ක් තමයි 30යි ඉහේ අගේ අගේ 30යි ස්ථානේ 10ක් ස්ථානේ 10න් 10ට තමයි එකතු වෙන්නේ හරි ගණක පෙත්තරින් තමයි අද අපි එකතු කරන්න හදන්නේ මෙන්න මේ ඉකිනට මොකද්ද ගණක පෙතක් කියන්නේ කියලා ඔන්න ඔයාලගෙන් අහනවා බලමුද මොකද්ද කියලා හා ගණක පෙතක් කියන්නේ දඬු වලුයි කැට වලටයි නේද මේ තියෙන දඬු බලන්න මේ දඬු 10ක් තියෙනවා 10 කියන්නේ චුටි චුටි කැට 10ක් එකතු වෙලා තමයි 10 එක දණ්ඩක් හැදෙන්නේ මෙන්න මේ කැට චූටි චූටි කැටට කියන්නේ එකක් ස්ථානේ නේද ඒක. මෙන්න මේකට තමයි පුතේ ගණක පෙතක් කියලා කියන්නේ. ඔන්න ඔය වගුවට තමයි අපි ගණක පෙතක් කියලා කියන්නේ. හරි මට කවුරු හරි කියන්න බලන්න මේකේ තියෙන සංඛ්‍යාව කීයද? සංඛ්‍යාව කීයද? 40 5 නේද එකේ පැත්තේ තියෙන කැට 5යි. ඒ කියන්නේ 5යි 45යි.
හරි. දැන් අපිට කරන්න තියෙන්නේ ඔය ඕක එකතු කරන එක නෙමෙයි පුතේ. ඔය වගේ වගු දෙකක් දෙනවා එකතු කරන්න. කීයක් දෙනවද? වගු? වගු දෙකක්. එකක් දෙනවා මේ බලන්නකෝ. ඔන්නම වගු දෙකක් දෙනවා. බලන්න මේ මටි ඔයාලගේ හැපැත්තේ තියෙන්නේ කීයද කියලා. 10 ස්ථානේවා 1 1 ස්ථාන දේවා 2 කුයි තියෙනවා. ඔන්න 12ක් තියෙනවා නේද? 10ට 2ක් එකතු වුණාම 12යි. ඔන්න ඔය 12 කියන එක එකතු කරන්න ඕනේ පුතේ එහා පැත්තේ වගුවට. එහා පැත්තේ වගුව කීයද තියෙන්නේ? මෙතන මේ එක කැටයක් නැහැ. හොඳේ ඒක ඔය නැහැ. එහා පැත්තේ වගුව කීයද තියෙන්නේ කියන්න මට.
මැඩම් මෙහාට වහිනවා අගු දෙකක් අද ගන්න ඕනද ඔව් බඩියෝ මේ මේ බෝඩ් එකේ තියෙන්නේ ඒ වගේ අඳ ගන්න පුතේ ආ දෙකක් අඳ ගන්න දේවා දෙකක් අඳ ගන්න එකතු කිරීමේ ලකුණ දාලා එක පිටු ඒ කියන්නේ එක ලයින් එකට අඳ ගන්න හොඳයි දෙපැත්තට අඳින්න නැතුව පොතේ මෙන්න මෙහෙම අඳ ගන්න දෙපැත්තට අඳ ගන්න බෝඩ් දෙකක් අඳ ගන්න නැත්නම් එකතු කිරීම දාලා ඒ පහලින් අඳින්න හොඳයි हरि पेटियो हरि अमाया हरि टीचर तारों की वराई देखा था ना तो पेटियो
තුනට දෙකක් එකතුවම කීයද? මේ අහන්නකෝ දැන් ඊළඟ වගු දෙකත් ඇඳලා ඉහලා ඉන්නව නේද හරි ඔය වගේ පුතේ තව වගු දෙකක් අඳින්නකෝ ඔය සෙට් දෙකක් අඳින්නකෝ එතකොට ඔන්න අපේ පාඩම ඉවරයි වගු ටික වැඳගෙන තියාගත්තා නම් ඔයාලට ලේසි ඔය වගේ වගු පොඩක් දෙකක් අඳින්න කියලා කියන්නේ ආපහු ඔය වගේම තව එකක් අඳින ඊට පස්සේ ඒ වගේම තව සෙට් එකක් අඳින अबे उन्हें एकुत कराने इधर ही आने होंगे एकुत कराने पौड़ा किधर ही आने मैडम ओ मैं वगैरह में सेट का काने सेट आपको महातरास्ती है ना तो आपको उदाहरण में सेट का एकाए देकाए सुनाए हातराई के ना हातरास्ती है मैडम सेट हातराई दांग दिलो ना मैं वगैरह वागू लगे मैं वगैरह वागू उधर मैं वागू अच्छी है ना मैं एक वागू मैडम सत्य वे හරි මම හිතනවා මේ බෝඩ් එකේ තියෙන එක ලියාගෙන ඉවරයි කියලා නේ මම කන්නම් බෝඩ් එකේ තියෙන එක මකනවා නම්
ඔන්න දැන් ටීචර්ස් එක අඳිමු ඔන්න දෙවෙනි එක මම මේ අඳිමු හොඳ අර සෙට් එකේ දෙවෙනි එක මැඩම් බෝඩ් එක පේන. ටීචර් මටත් බෝඩ් එක. මැඩම් බෝඩ් එක පේන. එක වගුවක් අනේ
ඉවරයි මැඩම්. හරි. ඊළඟ එකේ ඕන 35ට එකතු කරන්න තියෙන්නේ කීයද? ඉවරයි කියන්න. ඉවරයි කියන්න. 33. අන්න හරි. 35ට 33ක් එකතු කරන්න. උත්තරේ කීයද? එකතු කරමු බලන්න. මුළු ගාන කීයක් තියෙනවද මෙන්න මේ වගේ විතරක් බලන්න
මේ වගුව බලන්න එපා. මේ වගුව විතරක් බලන්න. කීයක් තියෙනවද? මුළු සංඛ්‍යාව කීයද? දඩු කීයද? කැට කීයද? ආ ඔන්න 34යි. හොඳයි. ඔන්න ඕ දෙක තමයි පුතේ අපි ඉස්සලා ගන්න. කැට කැට 4යි. නේද? ඔන්න ඔක්කොම ගාන 34යි. ඔන්න ඉතින් අපිට මෙහෙම තනි වගුවකින් පුතේ එකතු කරන්න බෑ. නේ මොකද යාලා එක එක තැනකනේ ඉන්නේ ඔන්න එක ගෙදරක ඉන්නවා වගේනේ ඔන්න එහා ගෙදරත් ඔන්න අඳිනවා හන්ද ඔන්න එහා ගෙදරත් අඳිනවා බලන්න එහා ගෙදර කීයක් තියෙනවද කියලා මුළු සංඛ්‍යාව කීයද එහා ගෙදර දඬු එකයි කැට කීයද දඬු එකයි කැට දෙකයි නේ මුළු ගාන කීයද එතකොට ඒකි පුතේ पलवेनी गेदर संख्या पलवेनी गेदर संख्या मेन मेतन मैको ඔන්න ඔන්න දමිදු ඔන්න ඔයාලගේ ගෙදර ඉන්නවා කට්ටිය කට්ටිය ඔන්න ඔක්කොම 34ක් ඉන්නවා හරිද ඔන්න ඒ 34 අපි මෙතනින් ලියා ගන්නවා ඊට පස්සේ ඔන්න ඔයාගේ එහා ගෙදර ගෙදර ඉන්නවා 12 දෙනෙක් හරිද ඔන්න ওই 12 දෙනා අපි මේ මෙතන පහලින් ලියා ගන්නවා හරි දැන් මට කියන්න මේ දෙන්නම එකතු කරාම කීයද පුතේ මේ දෙන්නම නම 46යි කොහමද 46යි කියන්නේ 3යි 1යි 1 නම 4යි 4යි 2යි 1 නම 6යි හරි දැන් ඔයා කියපු උත්තරේ හරි ඒත් පුතේ අපි එකතු කරන්නේ 1 ඒව එකතු කරලා තමයි 10 ඒව එකතු කරන්නේ හන්දද මොකද දැන් මෙතන ඉතුරු වුණොත් අපිට ඉතුරු වුණොත් දැන් ගාන තැනක් නැති වෙනවනේ හින්දා අනිත් අය තහගන්න එක ස්ථානයේ ටික එකතු කරලා තමයි අපි 10 ස්ථානේව එකතු කරන්නේ හරිද ඒ කියන්නේ ඉස්සලාම අපි එකතු කරන්නේ 4ට 2ක් එකතු කරනවා කීයද 4යි 5යි 6යි ඔන්න ඊට පස්සේ එහා පැත්තට යන 3ට 1ක් එකතු කරනවා කීයද 4යි 4යි හරි ඔන්න අපව හගන්නකෝ දමිදු ඔන්න තියනවා ගෙවල් දෙකක් තියනවා කියලා හිතන්නකෝ පුතේ නේද ඔයාලා ගෙදර ඉන්නවා 34ක් කොහොම කට්ටිය 34ක් ඉන්නවා दमिदू ओने मेतनी
ඉස්තුනට ඕන දෙවෙනි ගානේ මේ ටිච් දාන්නේ ඉස්තුනට එකතු කරන්න ඕනේ 35 නෑ නෑ 35ට 33ක් වෙන පැටියෝ 35ට 33 ආ දැන් එකතු කරන්න තියෙන්නේ දැන් බලන්න මේ දෙවෙනි ගාන පුතේ දෙවෙනි ගාන මේ කීයද 5ට 3ක් එකතු වුනහම කීයද උත්තරේ කියන්න 4යි 4යිලු 5ට එකතු කරන්න බලන්න 5 ඔන්න හිතේ තියාගත්තා අපි ඉස්සරහට ඔන්න 3ක් යනවා 5 6 7 8 हटिया तीस पहाट अंदे दंड तुनाई मैं दमित गणक अंदे एक स्थान वेरी गुड कैट इतो दायास्थान दंडू कैटाई दंडू गेवा देखे मैं कुछ कर लाई मुझे संख्या गाने हरी ने आप खाऊ दी चलो देवनी गाने हो पुता हरी दरी दीच හරි පැටියෝ මේක දැන් ලියමු කොහොමද මිනි ඉවරයි ආ හොඳයි පැටියෝ හරි මේක දෙක මේ තුන්වෙනි ගාන මං හිතන්නේ ලියලා ඇති මේක තුන්වෙනි ගාන කරා දීජාපි හරි උත්තරේ කියන්න කොහෙනම් 4ට 3ක් එකතු වුනහම කීයද हिमाशंदी हतर वेडिया मैंने
මෙන්න මේක හතරවෙනි ගාන දැන් යන්නේ දැන් මේ දැන් දැන් මේ හතරවෙනි ගාන අන කරමු බලන්න කියලා තියෙනවා හඳින් බලන්න හතරවෙනි ගාන වැඩිද තුන්වෙනි ගාන ඒක තමයි පැටිය හතරවෙනි ගාන මේක ටීචර් ඔව් පැටිය දෙවෙනි තුන්වෙනි ගාන මොකද්ද දෙනවා ගුටියක් 34ට 12ක් එකතු කරන්න තියෙන මුතේ ඔයාලට ලේසියෙන් යන්නේ අඳින්න කොටු කොටු 10ක් ගණන් කරලා කොටුවක් ඇඳලා ඊළඟ මේක 34ට 12ක් පුතේ එකතු කරන්න තියෙන්නේ මගේ පුතා මේක දැන් කරන්නකෝ ඒ ගාන ඔහොම තියන්නකෝ නැත්නම් ආට මේකත් නැති වෙනවා පිටි ඊට පස්සේ දාන්න उत्तरे विशी उत्तरे හරි කාටද මටත් උත්තරය ආවා කිව්වනේ දැන් ඔක්කොටම ආවද මේක නම් ඉතින් එකතු කරන්න ලේසි නේද දෙකට හතරක් එකතු වුනහම කීයද ආ 24යි කිව්වනේ දැන් බලමු 24ද ආවා කියලා බලන්න දෙකට හතරක් එකතු කරන්න තියෙන්නේ හතරයි ඔන්න හරි ලොකු ගාන හිතේ තියාගෙන ඈ ඇඟිලි හතරක් ගන්න තව දෙකක් ඕ 26යි ඔන්න 26යි හරි බලමු අපි අනිත් අයගේ උත්තර හතරයි පහයි හයයි නේද පැටියෝ හයයි එකයි එකයි දෙකයි හරිනේ 26 තමයි යන්න ඕනේ දැන් 24යි කිව්වා 22යි කිව්වා අයිනෝ ටොක්කම්ම හරි ඉවරයිද ටීචර් මම ඉවර නෑ නයින් පැටිය දාන්න එක ගියා නේද හරි ඕන අදින් පස්සේ අවුරුදු නිවාඩුනේ කට්ටියට ටීචර් ඔව් පුතේ මේ හතර වෙනි ගාන කරා දෙවනි එකේ ගාන මොකද්ද මේ දෙවනි ගාන පළවෙනි එකට පස්සේ ගාන හරි මේකද කෝ බලන්න උත්තරේ ආපු අය 20 කීයද 26 ආපු අය කෝ බලන්න නැද්දනේ කවුරු නැද්ද කෝ බලනවා දැන් මං අපිට ටික බලනවා නේ හතද ආවේ හතෙන්නේ කොහමද ඔන්න ඇඟිලි හතරක් ගන්න
නෙන්දියට ආවා 6 ආන හරි ඔන්න ඇඟිලි හතරක් අරගෙන අනිත් ඇඟි අතනොත් ඇඟිල්ලක් ඉල්ල ගන්නකෝ මොකද ඇඟිලි දෙකක් දිගාරින්න එපා ඔන්න 5යි 6යි නේද පැටියෝ 6යි 1යි 1යි 2යි 26 ආවනම් ඉතරේ හරි හරිද मैडम हिमाचड़ा विद्या हरी हरी हिमाचल हरी हम हिमाचल विद्या हाया वाला हरी देव मी पेटिया मुकद्दे है द्विगाना ये तारुका के हरी द तारुका हरी लास्टना है पुत्र लास्टना कर लाती है ना ऐ मैं तुम्हें निकाल हिस्ती ने दामिदु को बलन हाँ अन्ने दामिदु वागु देखे हाँ पैसा रंदर आती है ने नेंद पेटियो एक तमाय वाटे टिकात तेरी ना तू ती बीस तर ला तन्ना तेरे नो तीजा पास में निकाला दान को हरे पास में निकाला क्या ने माँ तीजा क्यों हाथरा कांदी ने किया ने हरे पास में निकाला वो यारा कैमर्टी का कांदी नो के ना मागो मकान ने पा कैमर्टी संख्या හරි දමිදු පුතේ හොඳයි ඔයාට ටිකක් පැටලිලා තියෙන්නේ ඇයි දන්නවද ඔයා ඇඳලා තියෙන වගුව පහලින් පිට කිව්වේ එක දිගට වගුව අඳින්න කියලා එහෙම නැණම් ඔන්න තේරෙනවා ඔයාට නේද දැන් අමාරු කරේනවද හරි අන හරි හරි පැටිය හරි දැන් තේරුම් නැත්තනක් තියෙනවද हिमाचल को पहनना मैडम मारा एक दहाई और इतने दिन ने में और अगर जानू एकाई इतना पर एक के वाटे इन्हें जानू तू नहीं इतना पर जानू तू नहीं मैडम मकड़ जब उसे वो क्या ने ඈ පැටිය මොකද්ද කියන්නේ? අන්තිම ගානේද පුතේ? තරමිනි මොකද්ද ප්‍රශ්නේ? තේරුණාද? පතරද දඩු තුනක් කියන්නේ? बला ओह हिमाचल लाइट नहीं नहीं देख रही हूँ हाँ कमाने पे नाना को बालन पास्तनी गाना मैदान वादे पास हरी पुत्र हिमाचल हरी पास्तनी गाना वन मां क्यों यार लते का खदान निकला वो अंडे कलाने में फोन डे कलाने को बोलती है फोन डे कलाने में हाँ वन इस माइक ऑफ करेगा ना किन्हें मार दूंगे ने भी अटेंड ब गेदरे वत है ना ना माया हरिद सजीत हरिद
හරි දැන් මං හිතන්නේ ඔන්න ඔවට තමයි පුතේ ගණක පෙත කියලා කියන්නේ හරිද ඔන්න විභාගෙදී එන්න පුළුවන් ඔය වගේ ගණක් දෙන්න පුළුවන් ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ ගණක පෙත එකතු කරන්නේ තනියම එකතු කරන්න බෑ වගුවත් තනියම එකතු කරන්න බෑ අනිවාර්යෙන් මෙහා පැත්තේ එක්කෙනෙක් ඉන්න ඕනේ නේද අපිට සංඛ්‍යාවත් තනියම එකතු කරන්න බෑනේ අල්ලපු ගෙදරක් අනිවාර්යෙන් ඉන්න ඕන නෝ ඔයාලට තේරෙන විදිහට නැත්නම් යාළුවෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ එකතු කරන්න නම් හරි දැන් ඔන්න මේ අලුත් අවුරුද්ද එනවා නේද දැන් ලබන සතියේ නිවාඩු මං හිතන්නේ නේ නිවාඩුද තරුක නිවාඩුද ලබන සතියේ ආව ඔව් පන්තිය දැන් මේ නිවාඩු අරගෙන යමුනට පස්සේ පන්තියම මතක් කරන්න බෑ හොඳද දැන් ඔන්න හතර වසරට නෝ තුන වසරට මුලට යනවා යාලා තුනේ පළවෙනි අවුරුද්දට යනවා නේද පළවෙනි වාරෙට දැන්ටත් ගිහින් ඇති යමුනට ඔන්න ඉස්සලාම තුන වසරට යන්නේ 18න් පස්සේ අප්‍රේල් 18 නේ ඉස්කෝල පටන් ගන්න එතකොට ඔන්න ඔයාලා අලුත් පන්තිය හොඳද හොඳට වැඩ කරන්න ඕනේ හරි හරිද හරි පුතේ හරි කොමේ හිමාච හදුවා ටීචර් වෙරි ගුඩ් වෙරි ගුඩ් හිමාච මොකද පුතේ මේ නංගිද නංගි නේද නංගිට මොකද්ද ප්‍රශ්නේ හිමාච තරමිනිට මොකද්ද ප්‍රශ්නේ හැමෝටම කතා කරන්න කොතනද තේරුන්නේ පුතාට දොළහයි දාහතරයි ආපු තැන නේද හරි අන්තිම ගාන මං හිතන්නේ පුතේ වට පැලිලා තියෙන නේද පැටියෝ හරි මෙන්න මේ ගාන වෙන්නේ ඔන්න පුතේ මේකේ 12 තියෙන්නේ 13 කොහෙද තියෙන්නේ 13ක් නෑ පැටියෝ 12ක් තියෙන්නේ නේද 12 තියෙන්නේ පුතේ දඬු 1යි 10යි 1 දණ්ඩයි කැට 2යි නේද 10යි 2යි කියන්නේ කීයද 12යි 12යි පැටියෝ 10යි 2යි 12යි මෙතන කීයද කියන්න මට මෙතන මේ පැත්තේ 14යි අන්න හරි 14 කියන්නේ 1 දණ්ඩයි කැට 4යි 14යි දැන් මේ දෙක එකතු කරාම කීයද එන්නේ දෙකට 4ක් එකතු වුනහම කීයද පුතේ 6යි අන්න හරි 6යි නේද දෙකට 4ක් එකතු වුනහම 6යි 1යි 1යි එකතු වුනහම කීයද 2යි 2යි ඔය දැන් තේරුණා කියලා තේරුණේ කොහමද ඈ පැටියෝ මැඩම් මා සංඛ්‍යාව වැරදි දාගෙන තියෙනවා ඒක තමයි පැටියෝ නේද සංඛ්‍යාව වැරදි දාගෙන තියෙනවා හරි දැන් තේරුණත් තැනක් තියෙනවද තව හරි එහෙනම් මේක කියන්නකො බලන්න මට උත්තරේ තියෙනවා හා මේක කියන්න බලන්න මැඩම් කැමති ගණන් දෙකක් කන්ද
හැමද හරි පුතේ හරි අරුමිනි මට මේකේ උත්තරේ කියන්න මේ සතරට 12ක් එකතු කරන්න තියෙන උත්තරේ කියන්න හතරට එකතු කරන්න හතර දෙකක් දෙකක් හතර හිතේ තියාගන්න හයයි මන්න හරි ලොකු ගාන හිතේ තියාගන්න ඊට පස්සේ ගණන් කරන හතර හිතේ හතරයි පහයි හයයි ඔන්න හය ලියනවා අපි නේ තුනට එකක් එකතු වුණාම හතරයි නේද ප්ලීස් හය හරි ඔන්න දැන් මං හිතනවා ඔයාට මෙයා ඉස්සලා ගාන වැරදින්න තමයි ටිකක් අමාරුනේ නේ හරි දැන් හරි නේද හරි මැඩම් හරි පැටිය හරි එහෙනම් මැඩම් මගේ නම තරුමිණි නෙමෙයි දෙවුමිණි දෙවිනි නේද මට නිකන් තරුමිණි වගේ මතක් වුණේ හරි හරි අය මතක තියාගන්නම්කෝ මං හරි හරි පුතේ හරි එහෙනම් සරණයි දමිදු මොකද්ද කිව්වේ දමිදු දමිදු ගිහිල්ලාද හරි එහෙනම් සරණයි සරණයි මේ මැඩම් මැඩම්